Can you keep an eye on him until I get back? He's new to the city and he doesn't really know. හිතන්න ඕන පවුලක් තියෙනවා. මේ ගෙදර පුතා දැන් ටික දවසක ඉඳන් ගෙදර එනකොට ගොඩක් රෑ වෙලා තමයි එන්නේ. එයාගේ වැඩත් බොහොම අපිලිවිලයි. ඉබ්බට තරහ යනවා. ඉතින් ඕන ගෙදර තාත්තා අම්මට කියනවා. ඔයා එයාගෙන හොඳ සෝදිසියෙන් ඉන්න. නැත්නම් ඔයා එයාගෙන ඇහැ ගහගෙන ඉන්න කියලා. මේක ඉංග්‍රීසියෙන් කතා බහේදී කියන සාමාන්‍ය විදිහ තමයි. Keep an eye on him. ඔයා ඇයගෙන සෝදිසියෙන් සිටිය යුතුයි. You should keep an eye on her. මම කමල් ගැන ඇහැ ගහගෙන ඉන්න. මම කමල් ගැන සෝදිසියෙන් ඉන්න. I'll keep an eye on Kamal. මම නැති අතරේ ඔයාගේ නංගි ගැන ඇහැ ගහගෙන ඉන්න. Keep an eye on your sister while I'm gone. අපි නිකම්ම කිව්වොත් keep an eye on her. නැත්නම් keep an eye on him කියලා. මේ කියන්නේ ඔහු ගැන නැත්නම් ඇය ගැන ඇහැ ගහගෙන ඉන්න කියන විධානය. ආයෝජකයෝ මේ දවස්වල කොටස් වෙළඳ පොළ ගැන විපරමින් සිටිය යුතුයි. Investors should keep an eye on the stock market these days. ඉතින් අපිට මේක එක එක ටෙන්සස් වලිනුත් කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට අම්මා ඇයගේ පුතා ගැන ඇහැ ගහගෙන හිටියා කියන අපිට කියන්න පුළුවන්. Mother kept an eye on her son. දැන් අපිට මේක ing form එකිනුත් කියන්න පුළුවන්. ඇහැ ගහගෙන ඉන්නේ කියන අර්ථයෙන්. She is keeping an eye on him. ඔය විදිහට. හොඳයි. ඒ අපි කතා කරලි keep an eye on කියන phrase එක ගැන. ඉතින් මේකට ළඟින් යන හැබැයි ටිකක් වෙනස් තේරුමක් සහිත තවත් ෆ්‍රේස් එකක් තියෙනවා. Keep an eye out කියන. Raj, keep an eye out for the other one. මේ ෆ්‍රේස් එක පාවිච්චි වෙන්නේ සෝදිසියෙන් බලන් ඉන්න කියන තේරුමෙන් තමයි. හැබැයි කවුරු හරි එහෙම නැත්නම් මොනවා හරි අපිට පේනකම් නැත්නම් හම්බෙනකම් ඒ ගැන විපරමින් ඉන්න කියන අර්ථය තමයි මේ keep an eye out කියන එක පාවිච්චි වෙන්නේ. හිතන්න ඕගොල්ලෝ නොදන්න පාරක යාළුවෙක්ගේ ගෙයක් හොයාගෙන යන ගමන් ඉන්නේ. ඔයාලා දන්නවා මේ යන පාර ඉස්සරහා කොහෙන් හරි වම් පැත්තට හැරෙන්න ඕනේ කියලා. අපිට සිංහලෙන් කියන්න පුළුවන් වමට හැරෙන්න කියලා තියෙන සංඥාවක් තියෙනවද කියලා. සෝදිසියෙන් ඉන්න. Keep an eye out for a left turn sign. ඉතින් හිතන්න ඕගොල්ලෝ ඔන්න මේ විදිහට පාර හොයාගෙන කොහොම හරි මේ යාළුවා ගෙදරට ගියා. දැන් ඒ ගෙදර පාටිය. මිනිස්සු ගොඩක් ඉන්නවා ගෙදර. හැබැයි ඔයාගේ යාළුවා නැහැ. ඔයාට කියන්න පුළුවන්. හිතන්න ඔයා ආවේ තව කෙනෙක් එක්කනේ. ඔයාට කියන්න පුළුවන් එයාට කළු උස හාදයක ඉන්නවද කියලා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. Keep an eye out for a tall black fellow. ඉතින් අපි keep an eye out for කියලා ගොඩක් වෙලාට කරන්නේ මේ කෙනෙක්ව නැත්තම් දෙයක් හම්බ වෙනකන් ඒ ගැන සෝදිසියෙන් ඉන්න එක. නැත්නම් ඒක දකින්නකන් අපි සෝදිසියෙන් ඉන්න එක. ඒත් keep an eye on කියලා අපි කියද්දි කාවත් හොයන්නේ නැහැ අපි කාවත් හම්බ වෙනකන් ඉන්න එක නෙමෙයි මේ සෝදිසියෙන් ඉන්න කියන්නේ. අපි දැනවත් දන්නේ එහෙම නැත්නම් පේන්න ඉන්න කවුරු හරි ගැන එයාගෙන බලා ගන්න කියන අදහසින් තමයි සෝදිසියෙන් ඉන්න කියලා කියන්නේ. ඉතින් දෙයක් ගැනත් අපිට keep an eye on කියලා මේ විදිහට කියන්න පුළුවන්. ඒ දෙය ගැන සෝදිසින් ඉන්න කියන තේරුමේ. මීට අමතරව මේ keep සහ I කියන වචන සහිත ෆ්‍රේස් එකක් වෙන්නේ keep a weather eye on කියන ෆ්‍රේස් එක. නැත්නම් keep a weather eye open කියන ෆ්‍රේස් එක. ඉතින් මේකේ තේරුම ගොඩක් සැලකිල්ලෙන් මොන හරි දෙයක් බලනවා කියන තේරුම. උදාහරණයක් විදිහට the enemy is kept a weather eye on the castle. හතුරු බලකොටුව දිහා ගොඩක් විමසිල්ලෙන් ගොඩක් සෝදිසින් ඉතා සැලකිල්ලෙන් යුතුව බලාගෙන හිටියා. නැත්නම් විපරමෙන් යුතුව හිටියා කියන අර්ථය තමයි මේකෙන් එන්නේ. මේ keep කියනකේ අතීත කාලේ විදිහට kept පාවිච්චි කරලා තියෙනවා මෙතන. මේ අමතරව අපිට කියන්න පුළුවන් විමසිල්ලෙන් ඉන්න කියන එක keep your weather eye open කියලා. ඉතින් මේ weather eye කියලා පාවිච්චි කරන මේ phrases දෙක ටිකක් පරණයි. ඒ වගේම වර්තමානයේ වැඩි භාවිතා වෙන්නේ නැහැ. ඔයගලට ටිකක් විතර පරණ පොත් ඉංග්‍රීසි පොත් කියවද නැත්නම් ඔය පරණ කාලේ ගැන කියවෙන චිත්‍රපටි නැත්නම් TV series එහෙම බලද්දි මේ වචනේ උගලන්ට අහන්න ලැබෙන්න ඉඩ තියෙනවා. ඒතර මම මුලින් කිව්වේ keep an eye on නැත්නම් keep an eye out for කියන phrases වර්තමානයේ බහුලව පාවිච්චි වෙන phrases. උගලන්ට කතා බහෙදි නිතරම මේවා අහන්න ලැබෙනවා. හොඳයි එහෙනම් මම හිතනවා මේ වැඩසටහන ඔයගලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මම තිමිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක අපි තවත් වැඩසටහනකින් හම්බෙමු.